හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ඉඩම් 99 අවුරුදු බදු සහන යටතේ චීන සමාගමකට ලබා දීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 30වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද නියෝග කළා. පෙත්සම ගොනු කර ඇත්තේ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතායි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, පීපත් මනසුරසේන සහ ගමිනි අමරසේකර යන විනිසුරු මටුල හමුවේ පෙත්සම අත කැඳවනු ලැබුවා. අමාත්‍යවරුන් හා ලේකම්වරුන් වෙනස් වී ඇති නිසා විජේදාස රාජපක්ෂ මහතා පෙත්සමේ ශීර්ෂය සංශෝධනය කිරීමට අධිකරණයෙන් අද අවසරය ඉල්ලා සිටියා. මෙම බදු සහනයේ තියෙන නීති විරෝධී භාවය අභියෝගයට ලක් කරමින් තමයි මේ නඩුව පවරා තියෙන්නේ. අපේ එකම පරමාර්ථය ඒ නීති විරෝධී ලෙස චීන රජයේ චීනය සමාගම් දෙකට ලබා තිබලා තියෙන දුසාන නීති විරෝධී නිසා සියලුම නිසියාකාරයෙන් රජයට අයත් විය යුතු බදුසාන නැවත ලබා ගැනීම තමයි අපේ එකම බලාපොරොත්තු. මේ සම්බන්ධයෙන් තමයි අද දින මේ නඩුව ඉදිරිපත් වුණේ. නමුත් ඇමති මණ්ඩලය වෙනස් වීම හේතුවෙන් ශ්‍රීෂ සංශෝධනය කිරීමට යටත්ව නැවත මේ නඩුව පිළිබඳ කරුණු දැක්වීමට මාර්තු මාස 30 වෙනිදා අපිට දින ලබා දීලා තියෙනවා අධිකරණයේ.